අයිබෝවන් ජීවිත රිඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි අද බලාපොරොත්තු වෙනවා කතා කරන්නට ඔබේ ගිලීමේ අපහසුතා පිළිබඳව. දැන් මේ ගිලීමේ අපහසුතා ඇති වෙන්නේ ඇයි? මොකක් නිසා අද ඇති වෙන්නේ? මේ ඇතිවීමත් එක්ක අපි මොන වගේ දේවල්ද කරන්නට ඕනේ? දැන් මේවා අපි රෝග තත්ත්වයක් විදිහට හඳුනාගත හැකි අවස්ථා තියෙනවද? මේ වගේ දේවල් ගැන අපි අද දවසේ කතා කරනවා. ආරාධනා කළා මේ පිළිබඳව අපි දැනුවත් කරන්නට මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ කතනහ භාෂා චිකිත්සක මයුරි බණ්ඩාර මහත්මියට. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හොඳයි. අපිට ගිලීමේ අපහසුතා ඇති වෙනකොට අපි දැන් මේ අපි දන්නවා අපි මෙහෙම කඩට යමක් අපි ආහාරයක් දැම්මට පස්සේ එහෙම නැත්නම් අපි වතුර බොනවා අපි මේ 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 ලබා ගන්න මුඛයෙන් ලබා ගන්න දේවල් මේ උගුර දිගේ පල්ලෙහාට යන්නේ. දැන් මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? හයිතා වැදගත්. දැන් අපි ගිලිනවා කියලා හිතුවම හිතන්නේ කනවා කියලා විතරනේ. නෑ, අපි බොන එකත් අයත් වෙන්නේ ගිලීමට තමයි. එතකොට දියර වේවා ආහාර වේවා අපි මේක සාමාන්‍යයෙන් වසන්ති කියෝ වගේ ඒ විදිහට තමයි යන්නේ. නමුත් මේකෙත් සිද්ධ වෙන්නේ බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. මනුස්ස ජීවිතයක් නැතිවීමේ ඉඩ එන්නට පුළුවන් අවස්ථාවක් තමයි මේ ගිලීම සම්බන්ධව තියෙන්නේ. එතකොට මේකේ මූලිකම කොටස් හතරක් තියෙනවා. අපි ළඟ පුංචි රූපරාමුවක් තියෙනවා පළවෙනියට. අපි ඒක බලන ගමන් කතා කරමු. කොටස් හතරක් තියෙනවා. ඒක අපි කියනවා පෙර සූදානම් වීම, ප්‍රී ඕරල් ස්ටේජ් කියලා. ඔය අපේ රූපරාමුවේ පේන්නේ. දෙක තමයි අපේ ඕරල් ස්ටේජ්, මුඛ අවස්ථාව. තුන තමයි ෆරින්ජියල් ස්ටේජ්, ගිලින අවස්ථාව. හතර අවසාන එක තමයි ඉසොෆේජියල් ස්ටේජ්, අපි මේකට කියනවා ආමාශයික අවස්ථාව කියලා. ඔය හතරට තමයි අපි ඕනම ආහාරයක් වේවා කෑමක් ගන්න. දැන් මේ පළවෙනි පින්තූරයෙන් පේන විදිහට කෑම නිල් පාටින් දැක්වෙන්නේ. අපි හිතමු අපි ඒ ගන්න දියර වර්ගයේ වේවා ආහාරය වේවා අපි ඉස්සෙල්ලාම දෙයක් ඇහෙන් දකිනවා, ඊළඟට නහයෙන් සුවඳ විඳිනවා. ඊට පස්සේ අපි ඇස් අත් සම්බන්ධතාවය අයි හෑන්ඩ් කෝඩිනේෂන් එක ඇතුව කටට ගන්නවා. ඒක තමයි පෙර සූදානම් වීමේ අවස්ථාව. එතන ඉඳන් අපි කනවා. කටට ගත්තට පස්සේ අපේ දිවේ අපි ඉදිරිපසින් කෑම ගන්නවා. ඊළඟට දිවේ මැද හරියට අපි කෑම ගන්නවත් සමගම කෙල සමග අපි දිවෙන් එහාට මෙහාට කළ මේ කෑම ගුලි බවට පත් කරනවා. පත් කරලා ඒක තමයි මුඛ අවස්ථාව. ඊළඟට අපි දිවේ පිටුපස කොටසින් අපි උගුර දෙසට ආහාරය තල්ලු කරනවා. මේකට අපි අපේ ෆැරින්ජියල් වෝල් එක පිටුපසේ මාංශ පේශි පිටුපසට කරන ගමන් අපේ නාස් කුහරයට අපි කියන සොෆ්ට් පැලට් එක හරියෙන් මෘදු තල්ල හරියෙන් උඩට උස්සනවා අපේ නහයෙන් කෑමේන එක නතර කරන්නට, රයිට්? එතකොට ඒ එතනින් සොෆ්ට් පැලට් එක උඩට හිමීට එස වෙන ගමන් කෑම ඔබට පේනවා ඇති. දෙවනි පින්තූරයෙන් පෙන්නනවා නිල් පාටේ කෑම කොටස උගුරේ පටන් ගන්න අවස්ථාවේ තියෙනවා. ඔතනදී වෙන්නේ අපේ ආහාර මාර්ගය සහ හුස්ම ගැනීමේ මාර්ගය තියෙන්නේ එක ළඟට බට දෙකක් වගේ. මේ බට දෙකේදී අපි කෑම ගන්න කෑම යන්නේ ආහාර මාර්ගයේ දිගේ. හුස්ම ගන්න මාර්ගයේ වසන්නට වෙනමම මාංශ පේශියක් තියෙන. ඔබට හොඳින් බැලුවොත් පෙනේ තුන්වෙනි රූපරාමුවෙන් ඔබට පේනවා කෑම මැද කොටසින් යනවා. ඒ යනකොට අපි ජීවිකාව කියලා පුංචි මාංශ පේශියක් තියෙනවා. මේක ඉතා වැදගත් අපි ජීවිතයේ දෙවෙනි කොට සැලකිය යුතු මාංශ පේශියක්. මේ මාංශ පේශියෙන් අපේ හුස්ම ගන්න මාර්ගය සම්පූර්ණයෙන්ම වහනවා. ඒකට හේතුව කෑම වේවා දියර වේවා ඒ මාර්ගයට යන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න. කලින් අපි මෘදු තල්ලෙන් නතර කරා නහයෙන් ආපහු වෙන එක අතනදී නතර කරනවා කෑම දියර ආහාරයට මේ හුස්ම ගන්න මාර්ගයට යාම වළක්වන්න. එතකොට අපේ පිග්ලොටිස් එකකින් වැසීමට ලක් කරනවත් එක්ක ඔබට පේන තුන්වෙනි රූපරාමුවෙන් තමයි ඒ අවස්ථාව පෙන්වන්නේ. සහ අවසාන රූපරාමුව කෙරවලටම කෑම අපි කියනවා ආමාශය දක්වා කෑම යනවා කියලා. ඔය මූලික අවස්ථා හතර තමයි අපි ගිලිනවා කියලා කියන්නේ. එතකොට මේක ජීවිතය මරණය අතර සටනක් ඇතිවිය හැකි අවස්ථාවක්. හේතුව මම ඔබට සඳහන් කළපු විදිහට අර තුන්වෙනි රූපරාමුවෙන් අපි වසන අපි ජීවිකාව එපිග්ලොටිස් එක හරියට වැඩ කරන්නේ නැත්තම් ප්‍රශ්න රාශියක් පසුකාලීනව ඇති වෙන්නට පුළුවන්. හොඳයි. මේ තමයි නිරෝගිමත් පුද්ගලයෙකුගේ අපි මුඛයෙන් ඇතුල් කරන ඕනම දෙයක්. ඒක ආහාර වෙන්න පුළුවන්, දියරමේ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. මේ සියල්ල කොයි විදිහටද අපි ආමාශය කරා ගෙනියන්නේ කියන ක්‍රියාවලියත් එක්ක තමයි අපි ඒ දුටුවේ. මම හිතන්නේ ඒක ඉතාම පැහැදිලි අපිට කොහොමද අපේ මේ ආහාර සියල්ල එහෙම නැත්නම් මේ දියර අපි බොන දේවල් ආමාශය කරා යන්නේ කියලා. දැන් ඔතනදී අපිට අපහසුාවක් ඇති වෙන අවස්ථා මොනවද? මොනවද මේ ගැටලු? සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්
ජීවත්වෙනකොට කන වෙලාවේ පිටවුගට ගිහින් තියෙනවානේ. හැමෝක් හැමෝටම වෙනවා. මටත් වෙලා තියෙනවා. ඒ වෙන්නේ අපේම වැරදිචර්යාවන් හින්දා බොහෝ දුරට සාමාන්‍ය නිරෝගියයට. එහෙම නැතුව රෝගී අයගේ වෙනම දේවල් නිසා වෙන්නට පුළුවන්. එතකොට මේ වගේ ගිලීමේ අපහසුතාවක් එන්නේ කොයි වගේ අයටද? පොදුවේ හැමෝටම පිටවුගට යාමේ තත්වයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම අපි වෛද්‍ය ශබ්ද කෝෂයට අනුව මේ අවස්ථාව හඳුන්වනවා swallowing disorders. එහෙම නැත්නම් බොහෝ දුරට අපි කියන්නේ dysphagia තත්වයක් කියලා. ගිලීම සම්බන්ධ වෙන අපහසුතා. එතකොට මේ dysphagia condition එකේ එන්න පුළුවන් රෝගී තත්ත්ව තියෙනවා වසන්තේ. stroke එකක් හැදුනහම මොළයෙන් පාලනය වන මේ කොටස් සියල්ලම අඩපණ වෙනවා. එතකොට මේ අර මං කලින් සඳහන් කරපු ওই මාංශපේශි හැම එකක්ම ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ක්‍රියාකාරීත්වය අඩු වුනහම ওই ක්‍රියාවලිය හරියට වෙන්නේ නැහැ. ඊළඟට කැන්සර් patient කෙනෙක්ට පිළිකාවක් උග්‍රාශ්‍රිතව, කටාශ්‍රිතව, නහය, නාස් කුහරය, මුඛ කුහරය, මෙතන බෙල්ල, ලැරින්ක්ස් එක ආශ්‍රිතව, පෙනහළු ආශ්‍රිතව ඕනම මේ මාර්ගයේ පිළිකා තත්වයක් තියෙනවා නම් මේ වගේ dysphagia condition එකක් එන්නට පුළුවන්. ඒ අරෙන්න පොඩි ළමයි ගත්තොත් මූලිකම ඉපදිච්ච බබාලගේ වුණත් මේ ගිලීමේ අපහසුතා එන්නට පුළුවන්. කිරි උරා බොන එකේ ප්‍රශ්නයක් එන්නට පුළුවන්. මේ cleft palate, cleft lip and palate, අපි සිංහලෙන් කියන්නේ විදලිත 12 තල්ල කියලා. මේ cleft palate බබෙක් palate එකේ වේවා, lip එකේ වේවා ප්‍රශ්නයක් තියෙනවා නම් අර මං කියපු පළවෙනි stage එක වැඩ කරන්නේ නැහැ. උරා ගන්න බෑ. මේ lip close එක නැතුව යනවා. ඊළඟට එතනින් එහාට නහයෙන් එන්න බලනවා. හේතුව තල්ල හරියට ඇවිල්ලා නැති නිසා. පොඩි අයගේ එහෙම. ඊළඟට cerebral palsy, මස්තිෂ්ක ආඝාතය. CP බබාලගේ ඒගොල්ලෝ උපදින්නෙම මොළයේ වර්ධනයේට හානියක් සමග. එතකොට මේ වෙන හානිය නිසා අර මං කලින් කියෝ වගේ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙන්නට පුළුවන්, අඩපණ වෙන්නට පුළුවන්. එතකොට CP බබාලා CP ලොකු අය වෙන්නට පුළුවන්, cleft palate බබාලා වෙන්නට පුළුවන්, stroke වෙන්නට පුළුවන්, cancer වෙන්නට පුළුවන්. ඒ අරෙන්න ස්වරතන්තු වල වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, උදාහරණයක් විදිහට අපි කලින් කිව්වා වගේ nodule ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒක චුටක් වර්ධනය වෙලා නම් ඒත් ප්‍රශ්න වෙන්නට පුළුවන්. ඊළඟට ශල්‍ය කර්ම මගින් ස්වරාලයේ කොටසක් අයින් කරලා, ඊළඟට ඔය අපි හුස්ම ගන්න මාර්ගයේ කොටසක් අයින් කළා, ඒ වගේ ශල්‍ය කර්ම නිසා වෙනත් උපකරණ හයි කරලා තියෙනවා නම් ඒත් ඔය වගේ ගිලීමේ අපහසුතා එන්නට පුළුවන්. හොඳයි. දැන් ඔතනින් ගියාම මට තව චූටි ගැටලුවක් තියෙන අවස්ථාවක් තියෙනවා. වියපත් උනාට පස්සේ හුඟක් අය කියනවා ටිකක් ඔය බත් උයනකොට උනත් පුතේ බත් ටිකක් බෙරි කරලා දුන්නොත් හොඳයි, ටිකක් ගිලින්න අපහසුයි කියලා. ඒ තත්ත්වය ගැන අපි කතා කළොත් පොඩ්ඩක්. වයසට යනකොට අනිවාර්යයෙන්ම ස්නායු දුර්වල වෙනවා. මේ ස්නායු දුර්වල වෙනවා කියන්නේ මාංශ පේශීන් වල සංවේදනයන් සහ ඒ සෙන්සරි ක්‍රියාකාරීත්වය සම්බන්ධව මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වයේ 100%ක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අඩපණ වෙන්නට පුළුවන්, 50%ක් වෙන්නට පුළුවන්, ඊට අඩු වෙන්නට පුළුවන්. ඒ තත්ත්වයේ මත ඒ අයටත් ගිලීමේ අපහසුතා ඇතිවිය හැකියි. එතකොට අපි පසුකාලීන ප්‍රතිකාරවලදී කතා කරන්නට ඕනේ වසන්ත කියෝ වගේ ඒ තත්ත්වයේදී ආහාර ඝනත්වය, ඒකේ සංයුතිය වෙනස් කරලා දෙන්නට පුළුවන්. ඒක බොහොම ආරක්ෂිතයි. හොඳයි, අපි කතා කරමු. දැන් මේ ඇති වෙන ගිලීමේ අපහසුතා එක්ක දැන් මේ පිළිබඳ යම් සොයා බැලීමක් කරන්න විවිධ පරීක්ෂණ තියෙන්න පුළුවන්. මේවයි තත්ත්වය කොච්චරක් දුරට ගිලීමේ අපහසුතා තියෙනවද ඒවත් අපිට හොයාගන්න වෛද්‍ය විද්‍යාත්මකව පුළුවන්ද? ඒකම අපි කරන්නට ඕන දේවල් මොනවද මෙවැනි තත්ත්වයකදී? අපි මේ ගැන කතා කරනවා කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව නැවතත් ජීවිත රිඩක් දෙන්න සූදානම්. අපි අද කතා කරමින් සිටියේ මේ ගිලීමේ අපහසුතා ඇතිවෙන තත්ත්වයන් පිළිබඳව මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ කතනහා භාෂා චිකිත්සක මෛරි බණ්ඩාර මහත්මිය සමගින්. මෛරි, මම හිතන ඔබ සූදානම් කළ තියෙන තවත් වීඩියෝ පටයක් අපිට පුළුවන්කමක් ලැබෙයි තව වැඩි පැහැදිලි කිරීමක් කරගන්නට මේ ගිලීමේ අපහසුතා පිළිබඳ. මේ වීඩියෝ පටයෙන් මොන වගේ දෙයක්ද කියවෙන්නේ? ඒකෙදී ඇත්තටම අපි කන්නේ කොහොමද කියලා හරියටම ක්‍රියාකාරීත්වය තමයි පෙන්වන්නේ. අපි බලමු, ඒක බලන ගමන් කතා කරමු. මේකෙදි ඉස්සලාම අපි ওই රූපරාමයෙන් පේන විදිහට ওই හරස් පැතිකඩක් අපේ මිනිස් ශරීරයේ පළවෙනි අවස්ථාවේදී අපි කෑම ගන්නවා. කටට අපේ ලිප් ක්ලෝස් එක තියෙන්නට ඕනි, තොල් දෙක හොඳට වැහෙන්නට ඕනි, කෑම නැවත ආපහු යන්න ඇති වෙන්නට. මේවා තිබිය යුතු මේ ස්කිල්ස්. ඊට පස්සේ අපි දිවෙන් අවශ්‍ය විදිහට බෝල විදිහට කෙලත් සමග මුසු කරන ගමන් අපි දිවේ ඉදිරිපසින් පිටුපසට අපි ගන්න ආහාරය වේවා දියරය වේවා තල්ලු කරනවා. ඒ තල්ලු කරද්දී අපිට පේනවා තල්ල හිමීට උඩට එසවෙනවා. ඒත් එක්කම ආහාරය
ආහාර මාර්ගයේ පටන් ගැන්මේදී තල් හිමීට එස වෙනවා නාස්කුහරයෙන් එන්න ඇති වෙන්න. මං කියපු විදිහට අපි ජීවිකාව එපිග්ලොටිස් එක වැහෙනවා. හුස්ම ගන්න මාර්ගය ආරක්ෂිතයි. කෑම කෙලින්ම යනවා ආමාශය දක්වා. එතකොට ඔය එපිග්ලොටිස් එක අපි ජීවිකාව හරියට වැහෙන්නේ නැති වුණොත් වෙන්නේ අපි ගන්න ආහාර මේ දෙක දැන් ඔබට පේන්නේ ඇති බට දෙකක් වගේ එක ළඟ තියෙන්නේ. අර චූටි මාංශපේශීන් තමයි මේ ඔක්කොම දේවල් සිද්ධ කරන්නේ. එතකොට අර ගන්න ආහාරය අරක ක්‍රියාකාරීත්වේ නැත්තම් අනිවාර්යයෙන්ම යනවා මේ හුස්ම ගන්න මාර්ගයේ දිගේ අවසානයේ වෙන්නේ පෙනහළු දක්වා. ඒකෙන් අර ඔබ කියෝ වගේ මේ මරණය සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. ඔව්. දීර්ඝ කාලීන වෙහෙම ආහාර හෝ දියර පෙනහළු දක්වා ගියොත් ආසාදනය වෙලා නියුමෝනියා තත්වයට එන්නට පුළුවන්. නියුමෝනියා තත්වය ආවහම ඉතින් එතනින් එහාට කතා කරන්නට දෙයක් නැහැ. නමුත් ඒ තත්වයට යන්නට නොදී වළක්වා ගන්නට අපි කළ යුතු දේවල් තියෙනවා. මොනවද ඇත්තටම මායර කළ හැකි දේවල් කළ යුතු දේවල්? විශේෂයෙන්ම දැන් මං කිව්ව ස්ට්‍රෝක් එකක් වගේ ආවහම මේ අපේ ජීවිකාව සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැහැ. ඔබ කොහොමද දන්නේ ඊට කලින් මේ කෑම හිර වෙනවද නැද්ද කියලා? දැන් අපි හැමෝම කනවා. අපි ඕන තරම් කන ගමන් කතා කරනවා, TV බලනවා, පත්තර බලනවා, පොත් කියවනවා. මේවා පුරුදු විදිහට කරන අය ඉන්නව නැහැ. ඒ හැම දෙයක්ම අපි නතර කළ යුතුයි. අපි කන වෙලාවට කන්න ඕනේ. මොකද කන හොය කෑම පිළිබඳ අපි කන දේ පිළිබඳ අවධානයෙන් ඉන්නට ඕනේ. කන වෙලාවට ඔබ ඉස්සෙල්ලාම කරන්නට ඕනේ ඉඳ ගන්න ඕනේ හොඳට. කොන්ද අංශක 90ට තියෙන බෙල්ල අංශක එහෙම ඉන්න අමාරුයි. නමුත් සාමාන්‍ය ප්‍රමාණයේ අංශක 90 දක්වා හොඳ නිවැරදිව ඉඳ ගැනීම ඉතා කළ යුතුයි. එහෙම ඉඳගෙන කන්නට ඕනේ. ඔබ කනකොට ඔබට කැස්සක් එනවා නම් ඊළඟට අපි හිතනවා හිරවීමක් දැනෙනවා, චෝකින් කියලා අපි කියනවා. අර සමහර වෙලාවට ඇවිල්ලා කියනවා නෝන කන්න බෑ, මෙතන හිරවෙනවා, ගිලින්නත් බෑ, අපහු දාන්නත් බෑ. ඒ තමයි චෝකින්, හිරවීම. එහෙම හිරවීමක් දැනෙන්නේ නැතත් ඔබට පේනවා නම් ඔබ ළඟ ඉන්න කෙනාගේ වේවා ඇස් වලින් කඳුළු වෙනවා නම්, හුස්ම ගන්න අමාරුයි නම් මේ ආහාර පල්ලෙහාට යන්නේ නැතුව හිරවීමේ අවස්ථාවක්. අනිවාර්යයෙන්ම මේ වගේ ලක්ෂණ ඔබ අඳුනගතිය යුතුයි. විශේෂයෙන්ම කැස්ස එනවා නම් ඒ කියන්නේ ඔබට පිට උගුරනවා. ඒක හැමෝම දන්න දෙයක්. එහෙමත් නැතිනම් මේක වෙන්නට පුළුවන් කොටස් දෙකක් තියෙනවා. සයිලන්ට් ඇස්පිරේෂන්, ඔඩිබල් ඇස්පිරේෂන් කියලා. අපි ස්ටෙතොස්කෝප් එකේ තියලා මෙතනින් පරීක්ෂා කරද්දී අපිට ඇහෙනවා මේ වැල්ව් හරියට වැහිලා කෑම යන සද්දය. දැන් සාමාන්‍ය ඇටි එක බලන්නට බැහැනේ. නමුත් ඔබේ දරුවගේ හරි ඔබ දුවගේ පුතාගේ ස්වාමි පුරුෂයාගේ වේවා ටිකෙන් ටික බර අඩු වෙනවා නම් ඒකෙන් ඒත්තු ගැන්වෙනවා, යන පෝෂණ කොටස් අඩුයි, ආහාර හරියට ආමාශයට යන්නේ නැහැ කියලා. ඒකත් එක්තරා ලක්ෂණයක් ඔබේ ගිලීමේ අපහසුතාවක් තියෙනවා කියන්නේ. එතකොට එකක් නියුමෝනියාවෙන් වළක්වෙන්නට ඕනි. ඔය ලක්ෂණ අපි අඳුර ගන්න ඕනේ කනකොට මෙන්න මේකයි වෙන්නේ කියලා. කන වෙලාවට කතා කරන්න එපා කියන්නේ මොකද අපි කනකොට අර හුස්ම ගන්න මාර්ගය වැඩ කරනවා. එතකොට අර අපි ජීවිකාව වැඩ කරනවා. එතකොට ඒක වැහෙන්නේ නැහැ. එතකොට තමයි පිට උගුරේ යන්නේ. ඒක හොඳ නැහැ කියන්නේ අන්නේ ඒක නිසා. එතකොට අපි කනකොට කරන්න ඕනේ ඉස්සෙල්ලාම නිවැරදිව ඉඳ ගන්නට ඕනේ. ඉඳගෙන තමන් ගන්න කෑම මොනාද කියලා බලන්න. තමන්ට කන්න පුළුවන් සයිස් එකේ ලොකුවට නැතුව පොඩියට තමන් ඒක දන්නවා. ඒ දේවල් ඒ අවශ්‍ය ප්‍රමාණයට සකසාගත යුතුයි. ඊළඟට ඒ සංයුතිය නිවැරදිව තිබිය යුතුයි. අපි සිංහලයේ අපි කන්නේ බත්. එතකොට තමන්ට හොදි අවශ්‍ය නම් හොදි ගන්න. හොදි නැතුව කනවා නම් ඒ අවශ්‍ය සංයුතිය අනිත් මාළු හදා ගන්නට ඕනේ. කෑම කටට අරගෙන ඔබට ලිප් ක්ලෝස් එක අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. අපි තොල් වහගන්නවනේ, කෑම එළියට එන්නේ නැහැ, දියර එළියට එන්නේ නැහැ. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ගිලීමේ අපහසුතාවක් එන්නට පුළුවන්. හේතුව ඉබේ කොටසක් ආහාර මාර්ගයේ දිගේ පල්ලෙහාට යාම නිසා නැවතත් පිට උගුරේ යාමේ අවස්ථාවක් එන්නට පුළුවන්. ඔබ නිවැරදිව ඉඳගත යුතුයි, සංයුතිය නිවැරදිව තිබිය යුතුයි, සහ ඔබේ නිවැරදි පුරුදු ඔබ අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුයි සාමාන්‍යයෙන් කනකොට. එහෙම නැත්නම් රෝගියෙකුට මේ දේවල් කරන්නේ කොහොමද? දැන් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් ස්ට්‍රෝක් එකක් අහාම මට ඇත්තටම කන්න බෑ, මොකද මේකට කරන්නේ? අපි බොහෝ වෙලාවට මුල්ම අවස්ථාවේදී කරන්නේ එන්ජී ටියුබ් එකක් දානවා. නහයෙන් ඔබ දැකලා තියෙනවා බටයක් දාලා දියර වශයෙන් අපි දියර ජාති දෙනවා, කැඳ දෙනවා, සුප් දෙනවා, වතුර දෙනවා. ඒ අවස්ථාව මූලිකව තිබ්බට අපිට හැමදාම අපේ රෝගියාට බටෙත් එක්ක ගෙදර යවන්න බෑනේ. දවස් දෙක තුනකින් ඔබ අනිවාර්යෙන්ම වෘත්තිමය කතනහා භාෂා චිකිත්සකවරයෙක් හම්බ වෙලා සොලවින් ඇසස්මෙන්ට් එකක් කරන්නට ඕනේ. ගිලීම කොහොමද හරියට වෙනවද නැද්ද?
ඔවුන් බලයි ස්ටෙරොස්කෝප් එක තියලා බලයි තව අපේ වෙන වෙනම පරීක්ෂණ තියෙනවා ඒවා තියලා ඒවා කරලා බලන්නට පුළුවන් ගිලීම වෙනවද කොතනද ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් හරියටම අඳුන ගන්නවා අඳුනගෙන අවශ්‍ය තැනට නිවැරදි ඉරියව්ව ආහාර සංයුතිය වෙනස් කිරීම කවන උපකරණ මේ දේවල් වෙනස් කරනවා අපිට ඡායාරූප කීපයකුත් තියෙනවා අපි සූදානම් කළා අපිට ඒ ඡායාරූප ටික පෙන්වන්නට හැකියාවක් තිබුණා නම් වැඩි පැහැදිලි කිරීමක් අපිට පුළුවන් වෙයි හොඳයි මේ තියෙන්නේ මේ කුඩා ළමෙක් දැක්වුවත් මේ වීල් ඡායකක ඉන්නවා නම් විශේෂයෙන් සෙරිබල් පෝල්සි මස්තිෂ්ක ආගාධයේ තියෙන දරුවෙක් ඔබට ඉන්නවා නම් මේ තියෙන්නේ ඔබ දරුවා ඉඳවන්න ඕනේ අවස්ථාවන් ඔබේ ෆිසියෝතෙරපිස්ට් බෞද්ධ චිකිත්සක ඊළඟට ඔකියුපේෂනල් තෙරපිස්ට් වෘත්තීය චිකිත්සක සහ කතනහා භාෂා චිකිත්සක මේ තුන් දෙනාම එකට එකතු වෙලා කණ්ඩායමක් විදිහට මේක තීරණය කරන්නට ඕනේ හේතුව ෆිසියෝතෙරපිස්ට් තමයි හරියටම දන්නේ පොසිෂනින් නිවැරදිව ඉඳවන්නේ කොහොමද කියලා කවන විදිය දන්නේ ස්පීච් තෙරපිස්ට්. එතකොට ඒ දෙන්නගේ සංයෝජන ඉතා වැදගත්. ඔබට මං කලින් කිව්වා වගේ හරියටම කොන්ද හේතු වෙන්නට ඕනි, කදානිස් එක කෙලින් තියෙන්නට ඕනි. ඕනම පුටුවක් වේවා, ඉඳ සාමාන්‍යයෙන් වීල් චෙයාර් එකක් වේවා, ඉඳගන්න එකක් වේවා, නිවැරදිව ඔබ දරුවා හෝ රෝගියා වාඩි කළගත යුතුයි. ඊට පස්සේ අපිට ඊළඟ රූප පෙළට ගියොත් ඔබට තියෙනවා තවත් වෙන වෙන අවශ්‍ය උපකරණ. මේකට ඔබේ අදාළ රෝගියාගේ බෙල්ල වැටෙනවා නම් ස්ට්‍රෝක් එකක් වුණත් වේවා ඒගොල්ලන්ගේ මේ මොළයට වෙන හානිය නිසා මාංශ පේශි දුර්වල වෙනවා එතකොට අපි මේ වගේ බෙල්ල කෙලින් තියාගන්නට බෑ ඒ සඳහා සුවිශේෂී උපකරණ හදලා තියෙනවා මේ සඳහන් කරලා තියෙන විදිහට බෙල්ලට අවශ්‍ය විදිහට පහසුව සඳහා මේ උපකරණ යොදා ගන්නට පුළුවන් එහෙමත් නැතිනම් රෝගියා තබා ගත යුතු ආකාරයේ කිසිම වෙලාවක නිදි කරෝලා කෑම දෙන්නට එපා. සාමාන්‍යයෙන් ඔබ කාලා බලන්න නිදියගෙන කන්නට බෑ. හිස වේවා චුට්ටක් උඩට ගන්නට ඕනි නැත්නම් උකුලේ හරි ඉඳවන්නට ඕනි. මේ තියෙන්නේ අපි පොසිෂනින් තියෙන ඉඳවන්න පුළුවන් උපකරණ. මේකෙදි කොන්දට අවශ්‍ය පහසුව ලබා දෙනවා. බෙල්ල, අතපය, ඊළඟට කඳ ප්‍රදේශය ඔවුනට කෙලින් තියාගන්නට අවශ්‍ය විදිහට විශේෂයෙන්ම ওই උපකරණ පොඩි ළමයින්ට තියෙන්නේ ලොකු අයටත් ඔය වගේ දේවල් හදන්නට පුළුවන් මේ අවශ්‍ය උපකරණ මේවා තමයි අපි භාවිතා කරන්නට ඕනි බාණ්ඩ අපි කියනවා දියර වර්ග ඕනම දියර වර්ගයක් දෙන්නට ඕනි හැබැයි ඔබේ කතන භාෂා චිකිත්සකවරයාගේ උපදෙස මත දැන් අපි සාමාන්‍යයෙන් බොන කෝපය උනට අමාරුයි මේ වගේ සකසන ලද කෝපයක් ආශ්‍රේ විශේෂයෙන්ම ඕනට ලේසි තවත් අපි තියෙනවා වෙන අද අපිට අතින් කන්නට බෑ වුන්ගේ මේ අත්වල සමායෝජන තත්ත්වය නැහැ. ඒ නිසා ගෑරුප්පුව වේවා හැඳ වේවා විශේෂයෙන් හදන්නට පුළුවන්. වෘත්තිමය චිකිත්සක වේදීන්ගේ උපදෙස් මේ සඳහා අවශ්‍යයි. එතකොට ඒ ඔවුන්ගේ හැම දෙනාගේම එකතුවත් එක්ක මේ විදිහට ලේසියෙන් අල්ලන්නට පුළුවන් විදිහට මේ හැඳි උපකරණ ඕන දෙයක් හදන්නට පුළුවන්. ওই කීපයක් විතරයි අපි දැක්ුවේ. හොඳයි මම හිතනවා ඉදිරියේදී අපි කතා කරන්න ඕනේ තවත් මේ වගේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී සාමාන්‍ය ජීවිතයේදී අපි අනපේක්ෂිත දෙයක් අපට සිද්ධ වෙන්න පුළුවන්. සමහරට උපතේදී යමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී අපිට හුඟක් වෙලාවට මේ චිකිත්සක ක්‍රමවේද වලින් හුඟක් අපි නොහිතන විදිහට උදව් උපකාර ලබා ගන්න පුළුවන් අපි සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න. ඉතින් අපි විශේෂයෙන් අද දවසේ කතා කළේ මේ ගිලීමේ අපහසුතා ඇති වෙන්නේ කොහොමද මේකෙදී අපි කොයි විදිහටද උපදෙස් පිළිපැදිය යුත්තේ කියන කාරණාව පිළිබඳව මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ කතනහා භාෂා චිකිත්සක මරි බණ්ඩාර මහත්මිය සමගින් බොහොම ස්තුතියි අද දවසේ අපේ මැදිරියට පැමිණියාට ඒ වගේම මේ සම්බන්ධයෙන් තවත් බොහෝ ගැටලු ඉදිරියේදී කතනහා භාෂා චිකිත්සාව සම්බන්ධයෙන් විවිධ ගැටලු තියෙනවා අපි අනාගතයේ මරිත් එක්ක මේ පිළිබඳව කතා කරමු අදට අපි ජීවිත ලඩක වැඩසටහනෙන් සමුගෙන යනවා අපේ මයුටත් සමුදෙන ගමන්ම එහෙමනම් තවත් දවසකදී අපි හමු වෙමු සුබ දවසක්